باي මේ මැතිවරණේ හරි වෙනස් මේ මැතිවරණය පටන් ගත්තු දවසේ ඉඳලා මේ අදූෂිත දූෂිත පාලකයෝ මේ තකතිරු පාලකයෝ මේ මැතිවරණය වළක්වීම සඳහා විවිධ කුමන්ත්‍රණ විවිධ දේ කරමින් ඉන්නවා විශේෂයෙන් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ හැමදාමත් මැතිවරණයට බය චරිතයක් ජීවිතේට මැතිවරණයකින් ජනාධිපති වෙන්න බැරි පින් ජනාධිපතිකමක් ලබාගෙන ඉන්න චරිතයක් ඌ හැමදාමත් මැතිවරණ වලට බයයි ඒ මැතිවරණ වළක්වන්න විවිධ උපක්‍රම යෙදුවා හැබැයි රනිල් වික්‍රමසිංහ හිතනවා නම් තමන්ගේ මාමා එදා මැතිවරණය වළක්වලා රට ලේවිලක් කළාසේ නැවතත් මේ මැතිවරණය වළක්වලා එහෙම දෙයකට මේ රටේ ජනතාව පොළඹ ගන්න පුළුවන් කියලා හිතනවා නම් රනිල් මහත්තයෝ ඔබ ඒක මුලා වීමක් කියලා කියන්න පුළුවන් පැහැදිලිවම මේ අකුරස්සට එකතු වෙලා තිබෙන ජනතාව රනිල්ට දෙන පණිවිඩය තමයි අපි සූදානම් ඔබ මැතිවරණය වළක්වනවා නම් ඒ මැතිවරණය පාරට බැහැලා සටන් කරලා මේ මැතිවරණය අපි ලබා ගන්නවාමයි කියන පණිවිඩය තමයි ඔයි පින් ජනාධිපතිට මේ අකුරැස්ස සිට කියන්නේ කියන කාරණාව අද වෙනකොට ලයිට් බිල වැඩි වෙනකොට දැන් සමාජ මාධ්‍ය තුල එනවා සියලුම ආහාරවල අනිකුත් ද්‍රව්‍යවල 10%කින් මිල වැඩි වෙනවායි කිය. සාමාන්‍යයෙන් අපි එදා සිමෙන්ති කොට්ටයක් ගත්තු මිලට අද අපි බිස්කට් පැකට්ටයක් ගන්න වෙලා තිබුණා. එදා අපි ඇපල් ගෙඩියක් ගත්තු මිලට පැපල් ගෙඩියක් ගන්න වෙලා සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන් එළමන සතියේදී අලුත් පාසල් වාරය ආරම්භ වෙන විට විශේෂයෙන් ඔබ දන්නවා BBC හරහා පවා එක්තරා සමීක්ෂණයක කියලා තිබුණා දෙමව්පියන්ට සිද්ධ වේවි තමන්ගේ දරුවන්ගෙන් කුමන දරුවෙකුටද පාසල් අධ්‍යාපනය ලබා දෙන්නේ කියන තීරණය කරන තරමටම අද අපි වලපල්ලට වැටලා ඉවරයි විශේෂයෙන් අවුරුදු 75ක් නිදහස ලැබිලා ආපසු හැරි බලන විට රටක් ලෙස ජාතියක් ලෙස අපිට පෙනෙන දේ තමයි මේ මොහොතේ විතර ගිය අවුරුද්දේ පමණක් අපේ රටෙන් තරුණයන් විදේශගත වීම සඳහා ලක්ෂ 10ක ප්‍රමාණයක් ගුවන් ගමන් බලපත්‍රය ඉල්ලා තිබෙනවා අපේ රටේ වෛද්‍යවරු අද රට අතහැර යන තත්ත්වයකටපත් වෙලා අපේ රටේ ඉංජිනේරුවරු අද රට අතහැර යන තත්ත්වයකටපත් වෙලා බුද්ධිගල විශාල බුද්ධිගල්ණයක් රට තුල සිද්ධ වෙනවා හැබැයි රනිල් වික්‍රමසිංහ බදු පිට බදු ගහනවා ලයිට් බිල වැඩි කරනවා වතුර බිල වැඩි කරනවා හැම දෙයක්ම ගෙවා අවසන් කරනකොට ගන්න පඩියෙන් සොච්චමක් ඉතුරු වෙන තත්ත්වයකට කුමක් කරගන්නේ කියන ප්‍රශ්නය අද ජනතාව නැති වෙලා තිබෙනවා